ඊ සු පිහිටයි එලිදරාපොත එකලොස්වැනි පරිච්චේ දේ එකළොස්සනි පදේ සිට දාහතරෙන පදය දක්වා අපි කියවන්ට යනවා එහි අර්ථය කුමක්්ද කියා ස්යා ගැනීම පිණිස. එකලොස්නි පද හෙමකි අතිබනා ඒ දවස්තුන අමාරට පසු ජීවන හුස්ම දෙගියන් වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ ඔහු නැගිත සිටියෝය ඔවුන් දුටුවන් කෙරෙහි මහත් බය පැමිණිනේය. දැ මෙතන අපි දන්න මේ සාක්ෂිකරුවන් දෙදනාවටින් අත්තවශයම සඳහන් කරන්නේ දෙවියන් වහන්සේගේ සභාව ගැල අපි සංකේතයක් හැටියටඒ කාර්ථකතනය කළු ඉතිං ඔවුන්ට පීඩා කරපු අය ඉතුවට සභාව සම්පූර්ණයම විනාශ කරන්නට පුළුවන් කියලා වැරදි අදහස මොකෝ මේ සබා යුග අවසානයේ දී දෙවන් වස වහන්සේගේ ක්‍රියා තුළින් මනුෂ්‍යන්ට පෙන්නඩ අනවා උන් වහන්සේගේ බලය. ඉතින් මේ වච්චනවලින් සමහර විට සඳහන් වෙන්නේ මහත් වූ පෙබිදීමක් ඇතිවේ කියා සමහර විට අපට දිගමනයකට එන්නට පුළුවනි. ඒ වගේම අපට මෙතනින් යම් ශක්තියක් සහනයක් ලබාගන්ට පුළුවනි සමරවි අපට පුද්ගලිකව සමහරු දඩුවම් කළත් විිනිශ්චය කරත් ඉරිහැර කරත් අවසානයේදී ජයග්‍රහණය එන්නේ දෙවියන් වහන්සේ තුළින් කියා ඉතිගේ පුද්ගලික ශක්තිය අපට වැදගත් දෙයක් විසේෂන්ම අපි කරදරකාරී සිද්ධීන් වලට මුහුණ දෙනකොට ඇවයි මෙතන කියා තිබෙන්නේ සභාවට මුහුණදන්ට තියෙන වීඩා ගැන ඒකෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට ජයග්‍රහණය දෙන ආකාරය මේ යුගයේ අන්තීමම කාලයේදී අන්තිම කාලයේ තවමත් අපට අනාගතය තියෙන්නේ. දොනසිනි පද එහෙම කිය තිබරවා මෙහි නැගීෙන් නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුනේය ඔවුද වලාකුලෙන් ස්වර්ගයට නැගි ගියය ඔන්ගේ සතුරෝධ ඔුන්දුටුවෝය. තවත් මතයක් තමයි මේ චිත්‍රය මේ දර්ශනය ඇතුලින් අපට පෙනෙන්නේ අවසාන මහා විනිශ්චියට පෙර දෙවියන් වහන්සේ උන් වහන්සේගේ සභාවට. අධි මානුෂික ක්‍රමයකට ඔසවා ගන්නා ආකාරය ගැන. උන් වහන්සේගේ මහත් විිනිශ්්‍ය දඩුවම ලෝකයට ට පෙර ඉති මේ විස්තරේ අපට සඳහන් කරලා තියනවා පරවෙනි තැසලෝනික හතරවෙනි පරිච්චේදේ පහලොස්වෙනි පදේ සිට හැබයි මම කියවන්න දාසනි ප සිට මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයගේ හඬද දෙවියන් වහන්සේගේ හොරනෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ඉති මේක ඉදිරියේදී Yesසුස් කිස්ටස් වහන්සේගේ පැමිණීම ගැන කියාති දෙන්නේ ක්‍රිස්්ටුස් වහන්සේ තුළ මලාවූ අය පළඹකොට නැගිටින් නෝය එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමඟ ස්වාමීන් වහන්සේ සම්මුකවන පිණිස වලාකුල්වලින් අහස්සට ඇදගනු ලැබෙන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටිින්නෙමුව ඉන්නිසා මේ වචනවලින් එකනෙකා සනසා ගනිල්ලා කියා මේ පදවල කියාති වෙනවා. මේක ඉතා ප්‍රීතිමත් දර්ශනය කවද හරි අවසාන යුගයේදී. ු කිස්තුස් වහන්සේ වලාකුල් වලින් මෙලොවට පැමිණ ජීවතුන් අතර ඉන්න සෑම ඇදහිලිවතුන්ව ඒ මොහොතෙදී මවුන් වහන්සේ ඇදගන්න නොවුන් වහන්සේගේ අභිහුකයට. මේ සිද්ධිය සෑම මනුෂ්‍යයකටම ඇස්වලින් දකිින්ට පුළුවන්වෙේ කියල තමයි අපි විශ්වාස කරන්නේ. මෙතන කිය ඇති වෙන්නේ. දහතුන්ගනි පදේ එළිදරපත එකකලසන පරිච්චේදේ. එම පෑදීම මහත් භූමිකම්පාවක් වී නුවරින් දසයෙන් කොටසක් වැටුනෝය භූමිකම්පාවෙන් මනුෂ්‍යන් සත් දහසක් මැරුණෝය ඉතිරි අය බයපත්ව ස්වර්ගයේ දෙවහන් වහන්සේට ගෞරොව දුන්නෝය. ඉති මෙතන සඳහන් වෙන්නේ අවසාන විිනිශ්චයට පෙර ඒසු වහන්සේ උන් වහන්සේගේ සභාව ඔසවා ඒ අවස්ථාවේදී ඒ වෙනකොටම මහත් පිනිෂ්චක් ඇතිවෙන්ට යන මේ ලෝකේ දහස් ගනන් මැරෙන්ඩර මේ හදදාහ කිව්වට සංකේතාත්මක සඳහන් කරන්නේ යම් කොටසක් සම්පූර්ණයෙන්ම විනාසවෙන් නෑ. හැබැයි දස් ගනන් මැරෙන්න්නට යන විනාසයට පත්වෙන්ට යනවා භූමිකම්පාවෙන් සාමානයෙන් බයිබලය සඳහන් කරන්නේ සංකේතයක් හැටියට දෙවියන් වහන්සේගේ විිනිශ්ච. දැන් මෙතනින් අපට පැහැදිලිව ප්‍රකාශ වෙන්නේ ඔවු සභායුගය තුළදී අපට විවිධාකාර පීඩා දුක්විලින්ට තියෙනවා හැබැයි ඒ සැවටම යම් අවසානයක් තියෙනවා Yesසුස් වහන්සේ නැවත පැමිණ අප බුදුවාන්ඩයනවා. මේක අපේ බලාපොරොත්තුව අරවි නිතෙසලෝනි හතරනි පරිච්ේදක ඇතිබටා උන්වහන්සේගේ පැමිණ ගැන නිතරම කතා බාකිරීමෙන් සහිකිෙරීමෙන් අපට යම් සහනයක් ලැබෙන බව. ඉතින් ප්‍රියමිත්‍රවරණි මෙතැනින් පැහැදිලි දෙවියන් වහන්සේට යම් කාල පරිච්චේදයක් අනුව න්වහන්සේ ක්‍රියා කරන්නේ උන් වහන්සේගේ සැලැස්ම ඉට වන හම උන් වහන්සේ ලෝක ඉතිහාසය දැන් අවතින ආකාරය ඉතිහාසය නිමවෙන්ට යන බව උන්වහන්සේ අපට කියාතිබනවා. අපි වට පිට බල නොකොට අපට පේනවා. වයිබලයේ කියාතිබෙන සිද්ධින් ඉෂ්ටවෙන බවල. ඒ නිසා ප්‍රවේශමෙන් අපි අපේ ජීවිතය ගතකළ යුතුයි. ඒ එසවීමට පස්සු උන් වහන්සේගේ අවසාන විිනිශ්චය මෙලොවට එන්නට අනොවමයි ඉතිං මේක දෙවියන් වහන්සේගේ සැලැස්ම අපට ඒක වෙනස් කරන්න බෑ අපට පුළුවන් උන්වහන්සේට කීකරුව ජීවත්වවෙන්නට පමණයි ඉතිං අප උන්වහන්සේගේ අනුග්‍රහය තුළ අපි රැඳී සිටිමෝ ආදරනය Yesසුස් වහන්සේ වහන්සගේ නාමයට ගෞරෝවේවා වහන්සේගේ සැලැස්ම අනුව වහන්සේගේ කැමැත්ත කරන්ට අපට මග පෙන්වීම තුනමැනව උතුම් වූ යසුස් ෘෂ්තු වහන්සගේ නාමයෙන් ඉල්ලමුුව ආමෙන්. ඔවු දෙවියන් වහන්සේගේ සැලැස්ම අපට වෙනස් කරන්න බෑ. හැබැයි උන්වහන්සගේ සැලැස්ම තමයි අපේ ජීවිතට ඉතා යහපත්්දේ ඒ සැලැස්ම අනුව ජීවත්වෙන්ට උන්වහන්සේ කැමැත්ත කරන්නට අපි තීරණය කරගෙන දිනෙන්දින අපි ගමන් කරපු ඔබට ඒ සුපි හිටයි.